සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා දවසින් දවස YouTube channel එකෙන්. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යුරෝපයේ පිහිටා තිබෙන ධනවත් වගේම කුඩා රටක්. මේ රට අතීතයේදී ඒ කියන්නේ 1658 1796 දක්වා කාලයේදී ලංකාව පාලනය කරපු රටක්. ඒ තමයි නෙදර්ලන්තය. අතීතයේදී ඕලන්දය යන නමනුත් මේ රට ඇඳින්නුණු අතර ඒ නම අදාළවන්නේ උතුරු මුහුදට මායිම් වන උතුරු සහ දකුණු ඕලන්දය වන ඇම්ස්ටර්ඩෑම් සහ හේග් කියන පළාත් දෙකට පමණයි. මේ වන විට ඕලන්දය යන නමින් බැහැරව නෙදර්ලන්තය ලෙස භාවිතාගනු ලබනවා. නෙදර්ලන්තය කියන්නේ බටහිර යුරෝපයේ පිහිටා තිබෙන ඉතා ජනගණත්වයක් ඇති කුඩා රටක්. නැගෙනහිරින් ජර්මනියට දකුණින් බෙල්ජියමටත් වයඹ දිගින් උතුරු මුහුදටත් මායිම් වෙලා තමයි නෙදර්ලන්තය පිහිටලා තියෙන්නේ. නෙදර්ලන්තයේ අගනගරය සහ විශාලම නගරය වන්නේ ඇම්ස්ටර්ඩෑම් නගරය. ඒ වගේම එරට තවත් විශාල නගර කිහිපයක් තියෙනවා. ඒ තමයි හේග් නගරය සහ රොටර්ඩෑම් නගරය. ඒ වගේම නෙදර්ලන්තය යන්නේ තේරුම තමයි පහත රට යන්න. එම නමය දෙලා තියෙන්නේ එම රටෙහි පවතින පහත් භූමි සහ තැනිතලා ස්වභාවය නිසා. ඒ වගේම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1කට වඩා ඉහළින් පිහිටන්නේ රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 50%ක් පමණයි. නෙදර්ලන්තයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ මුහුදු මට්ටමට වඩා පහතින් තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම නෙදර්ලන්තයේ උසම ස්ථානයේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 322ක් ඉහළින් ඇති වාල්ස්බර්ග් කියන ස්ථානයයි. නෙදර්ලන්තයේ උසම ස්ථාන නොමැති නිසා සමස්තයක් විදියට ලෝකයේ පැතලිව තියෙන රටක් විදියට තමයි නෙදර්ලන්තය හඳුන්වනු ලබන්නේ. නෙදර්ලන්තයේ අගනගරය වගේම විශාලම නගරය වන ඇම්ස්ටර්ඩෑම් නගරය ගැන සඳහන් කරනවා නම් ඇම්ස්ටර් කියන ගඟත් මේ ගඟේ ඉදිකරලා තිබුණු ඩෑම් එකත් නිසා තමයි මේ නගරයට ඇම්ස්ටර්ඩෑම් කියන නම පටබැඳුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ වන විට මෙහි මිලියන 1.2කටත් වඩා ජනතාවක් ජීවත් වෙන බවට සඳහන් වෙනවා. මේ නගරය අද වන විට ලෝකයේ තියෙන විශාලම නගරවලින් එකක් වුණාට මේ නගරය ආරම්භ වෙලා තියෙන 12 ශතවර්ෂයේදී මේ නගරය පිහිටලා තියෙන ස්ථානයේ මුලින් තිබිලා තියෙන ධීවර ගම්මානය. මේ නගරය ගැන තවත් කරුණු සඳහන් කරනවා නම් මේ නගරයේ ඇල මාර්ග 165ක් පමණ ඇති අතර ඒ සියල්ල එකතු කළහොත් කිලෝමීටර් 100කටත් වඩා වැඩි. ඇම්ස්ටර්ඩෑම් නගරයේ මේ වන විට පාලං 1200කට වඩා ප්‍රමාණයක් තිබෙනවටත් වාර්තා වෙනවා. අතීතයේදී මේ නගරයේ වරාය ලෝකයේ වැදගත්ම වරාය වලින් එකක් ලෙස පැවතුණා. ඒකට හේතුව තමයි වෙළඳාම. අද වන විටත් ඇම්ස්ටර්ඩෑම් නගරය කියන්නේ වෙළඳ නගරයක්. මෙහි ලෝකයේ ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලා රාශියක් පිහිටා තිබෙනවා. ඇම්ස්ටර්ඩෑම් වල තියෙන කොටස් වෙළඳපොළ තමයි ලෝකයේ තියෙන පැරණිතම කොටස් වෙළඳපොළ විදියට හැඳින්වෙන්නේ. වාර්ෂිකව මේ නගරය නැරඹීම සඳහා සංචාරකයන් මිලියන 4.5කට වඩා ප්‍රමාණයක් පැමිණෙන බවටත් වාර්තා වෙනවා. නෙදර්ලන්තයේ පිහිටා තිබෙන රොටර්ඩෑම් වරාය යුරෝපා මහද්වීපයේ තිබෙන විශාලතම වරාය විදියට සැලකෙනවා. මේ වරායේ විශාලත්වය කොපමණද කියනවනම් රොටර්ඩෑම් වරායට පසුව තිබෙන වරායන් 3 එකතුලටත් වැඩිය මේ වරාය විශාලත්වයකින් යුතු වෙනවා. නෙදර්ලන්ත භූමි ප්‍රමාණය ගැන සඳහන් කරනවා නම් මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 41,521 භූමි ප්‍රමාණයක් තියෙනවා. එහි භූමියෙන් 118%කටත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ අභ්‍යන්තර වීර. මෙහි ජනගහනය හැටියට මිලියන 17.6ක් පමණ ජනතාවක් මෙහි ජීවත් වෙන බවට සඳහන් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයට වඩා මිලියන 5ක පමණ අඩු ජනගහනයක් තමයි මෙහි ජීවත් වෙන්නේ. සමස්ත භූමියෙන් 17%ක් ඔවුන් විසින් කෘත්‍රිමව ගොඩ කරපු ඒවා. ඒ වගේම නෙදර්ලන්තයේ ජනගණත්වය විදියට සඳහන් වෙන්නේ වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 422ක ප්‍රමාණයක්. ලංකාවේ එමාගේ දැක්කෙන්නේ වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 344ක ප්‍රමාණයක්. නෙදර්ලන්තයේ භාවිතා වන මුදල් ඒකකය තමයි යුරෝ මුදල් ඒකකය. නෙදර්ලන්තයේ ජනගණත්වය වැඩි නිසා නිවාස ඉදිලා තියෙන්නේ කුඩා ඉඩම්වල. ඒ කියන්නේ පර්චස් 20-30 වගේ කුඩා ඉඩම්වල සහ තට්ටු නිවාසවල තමයි මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ. ලෝකයේ රටවල් අතරින් නෙදර්ලන්ත භූමියේ විශාලත්වය අනුව 135 වෙනි ස්ථානයේ තමයි රැඳිලා ඉන්නේ. ලංකාව ඉන්නේ 120 වෙනි ස්ථානයේ. ඒ වගේම ආහාර අපනයනයේ ලෝකයෙන්ම දෙවනි තැනට පත්වලා ඉන්නේ නෙදර්ලන්තයයි. පළවෙනි තැනට පත්වලා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 41,526ක් වුණාට මෙහි වගා කළ හැකි භූමි ප්‍රමාණය වන්නේ වර්ග කිලෝමීටර් 34,000ක් පමණයි. කුඩා භූමි ප්‍රමාණයක් ඇති නෙදර්ලන්තය ලෝකයේ දෙවැනි විශාලතම ආහාර අපනයනකරු බවට පත්වෙන්න හේතු වෙලා තියෙන්නේ මෙහි තිබෙන සෞම්‍ය කාලගුණය හා සාරවත් පස, දළ දේශීය නිෂ්පාදනයෙන් විශාල ප්‍රතිශතයක් නව නිෂ්පාදන තාක්ෂණ හා අත්හදා බැලීම් සඳහා යෙදවීම හා ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීම, කෘෂිකාර්මික භාණ්ඩවල සැපයීම කෙරෙහි ඍජුව බලපාන කාලගුණය හා දේශගුණයට අභියෝග කරමින් හරිතාගාර තුළ වගා කටයුතු සිදු කිරීම, කෘෂිකර්මාන්තය සඳහා ඉහළ සමාජීය පිළිගැනීමක් තිබීම, ඵලදායිතාවය වැඩි කිරීම,
නවීන තාක්ෂණය භාවිතා කිරීම වැනි කරුණු නිසා නෙදර්ලන්තය ලෝකෙන්ම දෙවැනි ආහාර අපනයනකරුවාට පත්වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ විශාලම මල් අපනයනය කරන රට හැටියටත් නෙදර්ලන්තය හඳුන්වන්න පුළුවන්. ලෝක මල් වෙළඳපොළෙන් 80%ක පමණ මල් සපයන නෙදර්ලන්තයයි. ඒ වගේම නෙදර්ලන්ත ආර්ථිකයට 5%ක පමණ දායකත්වය ලබා දෙන්නේ මේ මල් අපනයනය කිරීමෙන්. ක්‍යුකෙන්හොෆ් කියන මල්වත්ත තිබෙන්නේ නෙදර්ලන්තයේ. මේ මල්වත්ත නැරඹීම සඳහා වාර්ෂිකව සංචාරකින් විශාල ප්‍රමාණයක් නෙදර්ලන්තය වෙතට පැමිණෙනවා. ඒ වගේම ලෝක විශාලතම බියර් අපනයනය කරන රටවල් අතරින් නෙදර්ලන්තය මුල් රටවල් පහ අතර ඉන්නවා. ලෝක සුප්‍රසිද්ධ හයිනගෙන් ඇම්ස්ටෙල් වැනි සුප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ නෙදර්ලන්තය බියර් අපනයනය කරනවා. නෙදර්ලන්තය කියන්නේ 2030 වන විට පොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන් නවතා දැමීම සඳහා කටයුතු කරමින් සිටින රටක්. එහි ආරම්භයක් විදිහට 2020 සිට ඇම්ස්ටර්ඩෑම් නගරයේ සමහර ඩීසල් වාහන තහනම් කර ඇති අතර මෙම තහනම 2022 වන විට බස් රථ සහ තවත් ප්‍රවාහන මාධ්‍ය සඳහා පැනවීමට නියමිත බව සඳහන් වෙනවා. 2025 වන විට බෝට්ටු සඳහාද 2030 වන විට සියලු වාහන සඳහාද බලපවත්නා බවත් සඳහන් වේ. එමෙන්ම දැනට මහාමාර්ගයේ ධාවනය වන ඉලෙක්ට්‍රොනික් වාහන සඳහා පහසුකම් සැපයීමට එරට රජයේ සැලසුම් ආරම්භ කර තිබෙනවා. සියලු සුනගයින්ට නිවසක් ලබා දුන් ප්‍රථම රටවන්නේ නෙදර්ලන්තයයි. ඉන්න හිටින්න තැනක් නොමැතිව මම්මාවත් දිගේ ඇවිදින සුනකෙයින් ඉන් ඉවත් කිරීමට නෙදර්ලන්ත රජය තීරණය කළා තිබෙනවා. පාරවල්වල සුනකෙයින් වැඩිවීමට හේතු වෙලා තියෙන්නේ නිවෙස්වල ඇති කරන සුනකෙයින් උන්ගේ අයිතිකරුවන් මහමග අතහැර දමා යෑමයි. එම නිසා නෙදර්ලන්තය සතුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය වෙනුවෙන් එරට පාර්ලිමේන්තුවේ නීතියක් පවා සම්මත කරගෙන තිබෙනවා. එම නීතිය අනුව එම සතුන්ගේ භාරකරුවන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ගැන වගකිව යුතුයි. එසේ නොකරන පුද්ගලින්නට $16,000 පමණ දඩයක් ගෙවිය යුතු වෙනවා. ඊට අමතරව වසර 3ක පමණ සිර දඬුවමක් එම හිමිකරුවන්ට විදීමට සිදුවන බව වාර්තා වෙනවා. නෙදර්ලන්තයේ ජාතික ගීය හැඳින්වෙන්නේ ලෝකයේ පැරණිතම ජාතික ගීය විදිහට. මේ නිර්මාණය කර තිබෙන්නේ 1572 වර්ෂයේදී බව සඳහන් වෙනවා. මේ නෙදර්ලන්තයේ ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිගනු ලබන්නේ 1932 වර්ෂයේදී. නෙදර්ලන්තයේ ජීවත් වන ජනතාව ලෝකයේ සතුටින් ජීවත් වන මිනිසුන් සිටින රටවල් අතරින් පස්වන ස්ථානයේ පසු වෙනවා. නෙදර්ලන්තය කියන්නේ සංචාරකයන්ට ආරක්ෂිතව සංචාරය කරන්න පුළුවන් රටක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ සමලිංගික විවාහය නීතිගත කර ප්‍රථම රටවන්නේ නෙදර්ලන්තයයි. ලෝකයේ උසම මිනිසුන් සිටින්නේ නෙදර්ලන්තයේ. පිරිමි පුද්ගලයෙකුගේ උස අඩි 6කට වඩා උසින් යුක්ත වෙනවා. ගැහැණු කෙනෙකුගේ උස අඩි 5යි අඟල් 7කට වඩා උසින් යුක්ත වෙනවා. එම නිසා නෙදර්ලන්තය හඳුන්වන්නේ ලෝකයේ උසම මිනිසුන් සිටින රට හැටියට. නෙදර්ලන්තයේ මිනිසුන් අනෙක් රටවලට සාපේක්ෂව උස වැඩිවීමට හේතු වෙලා තියෙන්නේ අඩු සමාජ අසමානතාවය, ඉතා ඉහළ සෞඛ්‍ය ආරක්ෂාව සහ හොඳ පෝෂණය වැනි දේවල් මේ දෙයට හේතු වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම නෙදර්ලන්තයේ වැනිසේ වගේ ගමක් තියෙනවා. පාරවල් නැති ඇලමාර්ග පමණක් තියෙන ගමක්. මේ ගමට යනවා නම් බෝට්ටුවෙන් තමයි යන්න ඕනේ. මේ ගමේ නම තමයි ගේට්‍රෝන්. සැතපුම් 4කටත් වඩා දිග ඇලපාරවල් මේ ගම හරහා වැටිලා තියෙනවා. මේ ගම්මානයේ 2700කට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ ගමට එන මිනිස්සු යාලගේ වාහන මේ ගමට ඇතුල් වෙන ස්ථානයේ ඇති රථගාලේ නවතලා තමයි මේ ගමට ඇතුල් වෙන්න ඕනි. මේ ගමේ පාලං 180ක පමණ ප්‍රමාණයකුත් තිබෙනවා. මේ ගමට එන සංචාරකයන් බොහෝ විට ගමන් කරන්නේ බෝට්ටු වලින් හරි පාලමින් හරි. මේ ගම ලෝකයේ තියෙන සුන්දරම ගම්මාන වලින් එකක්. මේ ගම්මානයේ සුන්දරත්වය රසවිඳනවා නම් ගම්මාන කාලයේ තමයි සංචාරය කරන්න ඕනි. ශීත කාලයේදී මේ ගම්මානයේ තියෙන ඇලමාර්ග අයිස් බවට පත් වෙනවා. නෙදර්ලන්ත ජාතිකයන් කෝපි පානය කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වනවා. ස්කැන්ඩිනේවියානු රටවලට පස්සේ වැඩිපුරම කෝපි පානය කරන රට විදිහට නෙදර්ලන්තය හඳුන්වන්න පුළුවන්. වසරකට නෙදර්ලන්ත වැසියෙකු කෝපි ලීටර් 140කට ආසන්න ප්‍රමාණයක් පානය කරන බවට සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔවුන් දවසකට කෝපි කෝප්ප 3-4ක් පානය කරනවා. නෙදර්ලන්තය කියන්නේ වැඩිපුර පාවිදි භාවිතා කරන රටක්. ඒ වගේම මිලියන 17.6කට වඩා ජනතාවක් ඉන්න නෙදර්ලන්තයේ මිලියන 22කට වැඩි පාවිදි ප්‍රමාණයක් තිබෙන බවට සඳහන් වෙනවා. එරට අගමැතිවරයාද ඔහුගේ රාජකාරිය සඳහා බොහෝ දුරට පාවිදිය භාවිතා කරන බවට සඳහන් වෙනවා. නෙදර්ලන්ත වැසියෙකු දිනකට කිලෝමීටර් 3කට වඩා වැඩි දුරක් පාවිදියෙන් ගමන් කරන බවටත් සඳහන් වෙනවා. මේ නිසා නෙදර්ලන්තය පුරා
කිලෝමීටර් 35000ක පමණ දුරක් පාවෙදි ගමන් කිරීම සඳහා පාරවල් ඉදි කරලා තිබෙනවා. නෙදර්ලන්තය කියන්නේ ලෝකයේ අඩුවෙන්ම අපරාධ සිදුවන රටක් හැටියට හඳුන්වන්න පුළුවන්. නෙදර්ලන්තයේ හිරගෙවල් වල සිරකරුවන් නොමැති නිසා වසා දමා තිබෙනවා. නමුත් එම හිරගෙවල් නඩත්තු කටයුතු වලට විශාල මුදලක් වැය වෙන නිසා මේ වන විට එම හිරගෙවල් හෝටල් බවට පරිවර්තනය කර තිබෙනවට වාර්තා වෙනවා. නෙදර්ලන්තයේ 2006දී සිරකරුවන් 20000කට ආසන්න ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. නමුත් ඊට වසර 10කට පස්සේ නෙදර්ලන්තය තුල සිරකරුවන් 10000කටත් අඩු ප්‍රමාණයක් තමයි ඉඳලා තියෙන්නේ. නෙදර්ලන්තය තුල අපරාධ අඩු වීමට හේතු වෙලා තියෙන්නේ සෑම පුද්ගලයෙකුටම නීතිය හරියාකාරව ක්‍රියාත්මක වීම. මේ නිසා තමයි නෙදර්ලන්තය තුල අපරාධ සංඛ්‍යාව අඩු වීමට හේතු වෙලා තිබෙන්නේ. ඔබත් නෙදර්ලන්තය ගැන තවත් කරුණු දන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එකට අලුත් නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න. නැවතත් මෙවන් වීඩියෝකින් හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.